වන්නේරුකුලම් සිට කිලෝමීටර් 3හමාරක් ඉදිරියට ගිය යුදා මුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස් ඊනාරපුරම් ගම්මානයේද අද අත්පත් කරගනු ලැබුවා. ඊනාරපුරම් මන්සන්දිය වන්නේරුකුලම් ජයපුරම් නාච්චිකුඩා අඩම්පොඩි යන ප්‍රදේශවලට ගමන් කරන මාර්ග යාවන ස්ථානයයි. උපක්‍රමිකව ඊටම වැදගත් වූ මෙම මන්සන්දිය රැක ගැනීමට දෙවන්ත බංකර පද්ධති 4ක රැකවල් LTT යොදා තිබුණා. වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවෙමින් තිබියදී හමුදාව ක්‍රියාන්විතේ නිරත වුණේ. මේ වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ මේ දුෂ්කරතා මොන විදිහට ඔකල බාර අරගෙන තියෙන්නේ? ඇත්තටම පාබල් සොල්දාදුවන් විදිහට යුද හමුදා සෙබළුන් විදිහට වැස්ස අවුව ඉතින් රෑ දවල් වෙනසක් නැතුව ඉතාමත් ධෛර්යවන්තව අනිත් එක හොඳ මොරල් එකකින් හැම සොල්දාදුවෙක්ම යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්නවා. प्रहार मध्य बंकर त्रस्तवादी මෙය ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග යාමන ස්ථානයක් නිසා රජයේ පොදු ගොඩනැගිලි රැසක් මේ ආසන්නයේ පිහිටුවා තිබෙනු දැකගත හැකි. මේ ඊනාරපුරම්හි රජයේ බෙහෙත්ශාලාවයි. LTT තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට මෙය භාවිත කර ඇති බව පැහැදිලියි. මේ ස්ථානට ඇති ගමන් පහසුව නිසා එය LTT ට දැඩි වාසියක්. ඊනාරපුරම් විදුහල පිහිටා තිබෙන්නේද මන්සන්දියට ඊටම ආසන්නයේ. LTT ඔවුන් ග්‍රහණී පැවති පාසල්වල සිදු කරන ඊළම් සංකල්ප ප්‍රචාරක කටයුතු පිළිබඳ සාධක මෙම පාසලේ දැකගත හැකි. මේ අවට ගම්මානවල දරුවන් 500කට පමණ මෙහි ඉගෙනීමට පහසුකම් පවතිනවා. මේ වන විට කිලිනොච්චියේ LTTE ග්‍රහණී පවතින ප්‍රදේශවල රැඳී සිටින්නේ LTTE සමාජිකයන් හැරුණු විට ඔවුන් බලහත්කාරයෙන් බදවාගනු ලැබූ සිවිල් ජනතාවගෙන් යුත් මක්කල්පඩේ සහ පෝරාණිපෝස් ලෙස හඳුන්වන කණ්ඩායම් පමණයි. සිසු සාමාන්‍ය ජනතාව රජයේ ප්‍රකාශයට පත් කළ විශ්වමඩුහි යුදමුක්ත කලාපයට මෙවන විට ගොස් තිබෙන බවයි තහවුරු වන්නේ. රූපානි සමන් කුමාර රාමවික්‍රම කිල්ලොච්චියේ මුදාගත් ප්‍රදේශයේ සිට.